නිරේට වැටෙන කෙනා නිරේ මේ දැන් ගිනි ජාලාවක් යාට පේනවනේ සාමිනාස එයා ගිනි ජාලා උපාදානය කරගන්නේ නැහනේ එතකොට එයා එතකොට කොහොමද එතන නිරේට යන්නේ සාමිනාස මෙහෙම එතනදී බලන්න ඕනේ දැන් අපි ගන්න උපාදාන පත්‍ය බවෝනේ දැන් එතන ඉතනදී බලන්න ඕනේ උපාදානය සකස් වෙන්නේ කුමක් නිසාද කියලා උපාදානයක සකස් වෙන්නේ කුමක් නිසාද තෘෂ්ණාව නිසා තෘෂ්ණාව නිසා උපාදානය සකස් වෙන්නේ එහෙනම් දැන් අපි කියමු හරක් මරන මිනිස්සෙක් ඉන්නවා හරක් මනුස්ස මනුස්සය දිගටම හරක් මැරුවේ හරක් මැරුවේ යා මේක අකුසලයක් කියලා දැනගෙනද එයාට පුෂ්ටිමත් හරකෙක් දකින්නකොට අලුතෙන් හරකෙක් අඩු ගන්නට ලැබෙනකොට යා පුදුමාකාර සතුටකින් තමයි ඒ සතාව ගන්න ඒ සතාව මරන්න ඒ සතා මස් දකින්නකොට යා කැමති ඒකෙන් එයාගේ තෘෂ්ණාව ඒ කෙරෙහි තිබ්බා දැන් අපි මේ හරක් මරලා දැන් මේ මනුස්සයා මැරෙන්න යන්නේ මැරෙන වෙලාවට එයාට දකින්න පැත්තෙම පේන්නේ හරක් දේන මොකද ඇයි මෙතන හරක් මරලා ඒ හරක් සංඥාව තමයි දැන් ආවේ මෙයා ගිහිල්ලා එක්කෝ නිරේකට වැටෙනවා එහෙම නැත්නම් තිරිසන් සතෙක් වෙලා උප්පත්තිය ලැබෙනවා දැන් මොන තෘෂ්ණාවෙන් තමයි එයා හරක් මැරුවේ එයා හරක අකුසලයක් කියලා දැක්කෙත් නැහැ හරක් මරන එක පවක් කියලා දැක්කෙත් නැහැ අසතුටිනුත් නැලේ ඒකෙරෙහි තෘෂ්ණාවෙන් එයා බැඳුනේ ඒතකොට තෘෂ්ණාවෙන් බැඳුනහම මැරෙන වෙලාව එයාට හරක පේනකොට තේරෙනවද හරක පේනකොට එයා ඒ හරක කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්නවා එයා දන්නවා දැන් මේ හරක් උලේ එයා මේ එයා දන්නේ නැහැ හරක් මැරුවට පස්සේ මැරලා ගිහින් හරකෙක් වෙනවා කියලා එයා දන්නේ නැහැ. දන්නවනම් එයා කවුදක්වත් ඒක කරන්නේ නැහැ. එයා දන්නේ නැහැ. ඒකයි තෘෂ්ණාපච්චය උපාදාන. ඉතින්ගේ හරකවයි උපාදානය කරගන්නේ. දැන් මාළු මරණ කෙනෙක් හිටියොත් ඒ මාළු මරණ කෙනා මැරෙන වෙලාවේ සමහර විට ඒ අකුසලයේ නිසා එයාට බලන පැත්ත පේන්නේ මාළු. නර්ස් නෝන කෙනෙක් එයාගේ ඉස්සරහට ආවත් එයාට පේන්නේ මාළු එක්ක හැටියට. දොස්තර මහත්තයෙක් ඉස්සරහට ආවත් එයාට පේන්නේ මාළු එක්ක හැටියට. මොකද දැන් අකුසලී විපාක දෙන්නයි යන්නේ. නමුත් එයා දකින්න මහලුවට ගැටෙන්නේ එයා ඇලෙනවා. එයා ආස කරපු රස්සාව. එයා හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන හිට වැඩිපුර මාළු හවුවා කියලා. මොකද එයා ධර්මයේ දන්නේ නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසය එයා දන්නේ නැහැ. ඒ නිසා එයා ඒක උපාදානය කරගන්නවා. උපාදානය කළේ කුමක් නිසා මාළුවා උපාදානය. එතකොට එයා කැමැත්තෙන් එතෙන්ට බහින්නේ. අකමැත්තෙන් නෙමෙයි. අකමැත්තෙන් නෙමෙයි. එයා ඒක දන්නේ නැහැ. තෘෂ්ණාව එයා තුල තියෙනවා. ඒ වගේ උපාදාන පත්‍ය බව කියන රෝගට අපි තෘෂ්ණාව කියන තැනට යන්න ඕනේ. දැන් අර මං ওই ඉස්සෙල්ලා කියලා තියෙනවනේ දැන් මම එක හරක් මරු මිනිස්සෙක් ගිහිල්ලා නිරේ උපදිනවා. ඒතකොට මේ නිරේ උපදිද්දී නිරිසතා ඉපදෙන්නේ මේ කණුවක. අනි 10ක් විතර කණුවක් තියෙනවා. කණුව මුදුනත බදාගත්ත නිරිසතෙක් තමයි ඉස්සෙල්ලා මේ ස්වාමීන් වහන්සේට පේනවා කියන්නේ. නමුත් මේ නිරිසතා කණුවේ පහළ වෙනකොටම ඒ කණුවේ මීටර් 10ක විතර කඹයකින් ශක්තිමත් පෞරුෂ හොඳ පුෂ්ටිමත් හරකෙක් බැඳලා ඉන්නවා. පුෂ්ටිමත් හරකෙක් බැඳලා ඉන්නවා. නිරිසතා මේ හරකව දැක්ක ගමන් හිනා වෙනවා තේරෙනවද මුදුම සතුටක් ඒ කියන්නේ මාස් මරණ කෙනෙකුට ශක්තිමත් පුෂ්ණමත් හරකෙක් දැක්කොත් යම්සේද සතුටු වෙන්නේ අර නිරිසතා හරක දැක්ක ගමන් සතුටු වෙනවා නමුත් ඒ සතුටේ හිනාව මැකිල යන වෙලාවක් දෙන්නේ නැහැ අපි කියමු හිනා වෙලා එකපාරට මැකෙන්න තප්පර ගානක් යනවනේ නමුත් මේ නිරිසතාට හිනා වෙලා හිනාව මැකෙන්න දෙන්නේ නැහැ හිනාව තීද්දිම අර හරක පුෂ්ණමත් හරක ඉස්සරහා ගාද්දක උස්සලා කෙලින් වෙනවා ඉස්සරහා ගාද්දේක උසලා කෙලින් වෙන්නේ යමපල්ලෙක් කැටියට. මොකද ශක්තිමත් කළු යලු පල්ලෙක් කැටියට තමයි කෙලින් වෙන්නේ. කෙලින් වුණාම එයාගේ ඉස්සරහා අත් දෙකේ තියෙනවා ත්‍රිශූල දෙකක්. බොහොම තියුණු ත්‍රිශූල දෙකක්. මේ යමපල්ල ත්‍රිශූල දෙක අල්ලගෙන මෙහෙම හිටගෙන ඉන්නවා එහෙමම. දැන් මේ හරකමේ. හරකයි යමපල්ල වුණේ. අර හරක බැඳලා ඉන්න කණුව, නිරිසතා ඉන්න කණුව අකුසල් විපාකේ නිසා මේ ත්‍රිශූලයට වැනෙනවා. මෙහෙම වැනෙනවා. වැනෙන පාර නිරිසතා ත්‍රිශූලයට ඇල්ලලා කුඩු වෙලා හරකෙක් යම්සේද කෑලි කපලා මේ ඇට මේ මස් මේ පීකුදු මේම වෙන් කරන්නේ අර කණුවයටම නිරිසතා මැරෙනවා. මැරලා දැන් ඉවරයි. ආයිමත් අර කණුවෙම නිරිසතා පහළ වෙනවා. ආයිමත් අර හරකම කණුවේ වැඳලා ඉන්නවා. ආයිමත් ඒ හරකාම යමපල්ලෙක් වෙලා දැන් ඕක කර්ම විපාකේ. ඒතකොට දැන් මේ නිරිසතා නිරේ පහළ වුණත් හරකා දකිද්දි සතුරුණා. එයාගේ තෘෂ්ණාව. තේරෙනවද? ඒ වගේ දැන් අපි කියමු මේ මැරෙන වෙලාවේ ගින්දරක් දැක්කා කියලා. ඉතින් ගින්දරක් දකින වෙලාවේ ගින්දර උපාදානය කරගන්නවද කියන කාරණේ මන් දන්නේ නැහැ. නමුත් එතෙන්දී එයා ගින්දරට බියේ කෑ ගහමින් හරි එතන ගිලයට උප්පත්ති ලබන්න වෙනවා මෙතන අකුසලේ බලවත් නිසා. මෙතන අකුසලේ බලවත් නිසා. මොකද එයා කළා වූ වැරද්ද වැරද්දක් හැටියට දකින්නේ නැහැ. ඒ දෙකේ යා කිරු තුර තෘෂ්ණාව තියෙනවා සත්තු මරපු කෙනෙක් නම්
ඒ සත්තු මැරීම ක්‍රියා තුළ තෘෂ්ණාව තියෙනවා. එයා ඒක වැරදි කියලා දකින්නේ නැහැ. නමුත් එයාට ගිනි ජාලාව පේනකොට එයා ගැටෙනවා. දැන් ගැටුණාට කරන්න දෙයක් නැහැ. අතන උප්පත්තිය ඒ විදිහට සකස් කරගන්න වෙනවා. තේරුණාද ඒක? හරිද? පැහැදිලිවද? මේ මිනිස්සෙක් මෞකුසක් දැක්කම එයා ගැටෙන්නේ නැහැනේ. එයා කැමැත්තෙන් එතෙන්ට යන්නේ. උපාදානය කරගෙන. ඔව්. එයා කැමැත්තෙන් එතෙන්ට යන්නේ. මාළු මරන මිනිහ මැරන වෙලාවේ මාළුවෙක් දකින්න නම් එයාට නිකන් ඒක දිව්‍ය ලෝකයක් වගේ. අය මොකද එයා ඒකම උපාදානය කරන්නේ ඉන්නේ. එයාට ඒක ගැටලුවක් නැහැ. දැන් හාන්ඩුයි වින්ලා පොලිසිය යනවා උසාවිය යනවා දැන් ඔක්කොම ගිහිල්ලා දැන් එක්කෙනෙක් මැරෙනවා. එහෙම. මැරුණාම දැන් අනිත් කෙනා හිතනවා දැන් ප්‍රශ්නේ ඉවරයි. දැන් ප්‍රශ්නේ ඉවරයි. ඇත්තටම ප්‍රශ්නේ ඉවරුණා. දැන් ඉතින් රණ්ඩු වෙන්න අරගෙදර කවුරුත් නැහැ නේද ඉතින්. දැන් ප්‍රශ්නේ දැන් අර මිනිස්සයා මැරෙන වෙලාවේ අරක උපාදානය කරගෙන අර ද්වේෂය උපාදානය කරගෙන ඒ වැට කඩුල්ල උඩම ඉන්නවා ප්‍රේතෙක් නැත්තම් යක්ෂයෙක් වෙලා. එහෙම. එයා මැරෙනකොට අර මිනිස්සයා තමයි උපාදානය කළේ ද්වේෂයෙන්. ද්වේෂයෙන් උපාදානය කළා අර වැට කඩුල්ල උඩම ඒ එක්ක තාප්පෙ උඩ හරි කොතන හරි මෙයා ඉන්නවා මේ එක්ක යක්ෂයෙක් වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්තම් මේ ප්‍රේතෙක් වෙලා ඉන්න පුළුවන්. මේගොල්ලෝ හරි දරුණු ප්‍රේතයෝ. කේන්තිය ගන්න ද්වේෂය සකස් කරගන්න ප්‍රේතයෝ. ආ දැන් මෙහෙම ඉන්නවා. දැන් අර මනුස්සයා හිතෙන් දැන් ප්‍රශ්නේ ඉවරයි කියලා. දැන් මොකුත්ම නැහැ. පොලිසිය යන්නේත් නැහැ. උසාවිය යන්නේත් නැහැ. නමුත් මෙහෙම අවුරුදු 10ක් 20ක් ගියාම අර ගෙදර මනුස්සයා දැන් මැරෙන්න ලං වෙනවා. තේරෙනවද? අර ගෙදර මනුස්සයාත් මැරෙනවා. නමුත් මැරෙන්න යන වෙලාවේ එයා සීලෙන් පරිපූර්ණ නැහැ. සීලෙන් පරිපූර්ණ නැතිකොට මෙයා මැරෙන වෙලාවේ එයාගේ හිත දුර්වල වෙනකොට අර ප්‍රේතයාට අක්ගාල ඉස්සරහට ඇවිල්ලා බෙනි දැන් අරය රැකගෙන මෙච්චර කාලයක් හිටියා වැඩ උඩර වෙලා තාප්පේ උඩරලා මං දෙන්නම් අල්ල ගන්නම් කියලා. ඇයි දේශයෙන් ඉන්නේ දැන් මෙයා? දැන් ඊට පස්සේ අරය ළඟට මේ S2 පිය වෙනකොටම අරයට අක්ගාලා පෙනී හිටිනවා. පෙනී ඉන්නකොට අර පර්ණ දේශය අරයට මතක් වෙනවා. මෙන්න මේක කියලා මතක් වෙලා මිනිහත් අතෙන්ටම බහිනවා. දැන් දෙන්න ඊට පස්සේ ප්‍රේත ලෝකේ මරා ගන්නවා. දැන් ඊට පස්සේ ඒක පස්සේ මරා ගන්න. ඉතින් ඒ වගේ මේ එවැනි සිද්ධීනොත් තියෙනවා. සමහරු එහෙම බලාගෙන ඉඳලා ගන්නවා. ඔය අම්මා දරුවන්ට ආදරේ අම්මලා එහෙම ඉන්නවනේ. අම්මලා ප්‍රේත පරදත් රූප ජීවි ප්‍රේත වෙලා හදිස්සියේ දරුව මැරුණොත් එහෙම දරුවන්ට ඇවිල්ලා ඒගොල්ලෝ උපාදානය වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී මාර්යා කියන්නේ මේ 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 ජීවමාන චරිතයක්. ජීවමාන චරිතය. දැන් සක්‍රියා කියන කෙනෙක් ඉන්න මහත්තයා දැන් පිළිගන්නවද? සක්‍රියා කියලා කෙනෙක්. මුළු දිව්‍යතලයටම අධිපති සක්‍රියා කියලා කෙනෙක් ඉන්නවා පිළිගන්නවද? එහෙම. ඈ? එහෙම. ඒ සක්‍රියා කියලා කෙනෙක් ඉන්නවා පිළිගන්නවා වගේම සතරවරන් දෙවියන් කියලා ඉන්නවා පිළිගන්නවද? ඈ? ඒත් ඒ වගේම මාර්යා කියන්නේ ජීවමාන චරිතයක්. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ මාර්යා කියලා කාරණා තුනක් දේශනා කරනවා. තේරෙනවද? එකක් රූපය මාර්යා කියලා කියනවා. තේන දෙක හිත ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධේ මායයා කියලා බුදුරයන් වහන්සේ කියනවා. තුන්වෙනි අය අර වසවර්ති දිව්‍යතලයේ ඉන්න දිව්‍ය පුත්‍රයා මායයා කියලා බුදුරයන් වහන්සේ කියනවා. තේන්නාද? දැන් රූපය මායයා කියලා කියන්නේ මෙහෙමයි. දැන් ගිහි ජීවිතයේ මහත්යාලට මායයා බවට පත් වෙන්නේ රූපයයි හිතයි. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධේ. තේන්නාද? මේක තමයි ගිහි ජීවිතයේ මහත්යාලට මායයා බවට පත් වෙන. වසවර්ති දිව්‍ය පුත්‍රයා මායයාලා මහත්යාල ළඟට එන්නේ නැහැ. තේන්නාද? එතකොට ගිහි ජීවිතයේ ආයත රූපය රූපයයි මායයා බවට පත් වෙන්නේ. චිත්ත සිතයි මායයා බවට පත් වෙන්නේ. ඒ රූපය මායයා බවට පත් වෙන්නේ මෙහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය කියන්නේ මායයා කියලා. තේරෙනවද? රූපය කියන්නේ මායයා කියලා. එතකොට දැන් අපි කියමු මහත්යා ඉස්සරහට කවුරු හරි කෙනෙක් එනවා. තේරෙනවද? එයා මොකක් හරි හේතුවක් නිසා වැරදි කරපු කෙනෙක්. ඒ මහත්යා මහත්යා ළඟට එනකොට මහත්යා ආව දැකලා ගැටෙනවා. කේන්ති ගන්නවා. තේරෙනවද? ඒ නිසා අකුසලයක් සිද්ධ වෙනවා. දැන් මේ අකුසලයක් සිද්ධ වුණේ ඇයි අපි අර රූපය මායයා කියලා ගත්තේ? නැහැ. අපි රූපය මායයා කියලා ගත්තනම් රූපය නිසා අපි අකුසලයක් සිද්ධ කරගන්නවද? නැහැ. තේරෙනවද? දැන් ඒක මහත්යෙක් හිටිය එයාගේ ගෙදෙට්ට ටිකට් එකක් විකුණන ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා. ටිකට් එක රුපියල් 25යි. ඉතින් දැන් මේ ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කිව්වා මේ ළමා නිවාසයකට ආධාරයක් හැටියට මේකෙන් ටිකට් එකක් ගන්න කිව්වාම අර මහත්තයා කියලා තිනෝ නෑ ස්වාමීන් වහන්සේලාට මුදල් පරිහරණය කරන්න බෑ. ඒ නිසා මේක කරන්න බෑ මම ගන්න නෑ කියලා අර ස්වාමීන් වහන්සේට දොස් කියලා යවලා. තේරෙනවද? ඉතින් එතනින් ඉන්න ඒ මහත්තයා නැවතුනේත් නැහැ. දැන් මේක හැමෝමත් එක්ක කී කියා එයා ඒ පිළිබඳ ගැටි ගැටි තමයි ඉන්නේ. බලන්න මේ ආම්දු මෙහෙම මෙහෙමයි කියලා. නමුත් දැන් එයා ඒ ගැටෙන හැම අවස්ථාවකම එයා අකුසලයක් සිද්ධ කර ගන්නවා. තේරෙනවද? මොකද ඒ උන්වහන්සේ මොකක් හෝ සීලයක් ආරක්ෂා කරන කෙනෙක් නේ නේද? ඉතින් ඒ නිසා අපිට ඒ වෙලාවේ තිබ්බේ මොකද ටිකට් එකක් ගන්නව නම් ටිකට් එකක් ගන්නවා.
නැත්තම් ස්වාමීන් වහන්සේ මගේ ළඟ මේ වෙලාවේ සල්ලි නැහැ කියලා එරියනම් ප්‍රශ්නේ මතුවෙනවද? නැහැ. ඇයි එහෙම නොවුනේ? ඒ මහත්තයා රූපේ මායයා කියලා දැක්කේ? නැහැ. තේරුණාද? එතන මහත්තයාගේ ජීවිතේ මහත්තයාම අකුසලයක් සිද්ධ වෙලා තියෙනවා නම් මහත්තයා ඒ අකුසලයේ මහත්තයා සිද්ධ කරගත්තේ රූපය නිසාමයි. තේරුණාද? ඒ රූපයක් රූපේ ස්වභාවය යාගේ හැසිරීමේ ස්වභාවය මොකක් හෝ හේතුවක් නිසාමයි මහත්තයා අකුසලයක් සිද්ධ කරගත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා රූපේ මායයා හැටියට දකින්න කියලා. දේනද රූපේ මායයා හැටියට දැක්කොත් මහත්තයා ඉස්සරහට කවුරු ආවත් එයා නිසා මහත්තයා ගැටීම් සකස් කරගන්නේ නැහැ අකුසලයක් සකස් කරගන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියනවා රූපේ මායයා ඒ නිසා මායයයි මගේ ළඟට එන්නේ මෙයා ඉන්නේ මට අකුසලයක් කරලා දෙන්න ඒ නිසා මම අකුසලයකට යන්නේ නැහැ කියලා එයා රූපේ එන්නේ ඉස්සෙල්ලා සූදානම් ඒ නිසා මාත් රූපේ මායයා කියලා බුදුරජාණන් වහන්සේ එතනදී කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ පංච උපාදානස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පහ මායයා කියලා දේනත් එතින් මහත්යා දැන් වාඩි වෙලා ඉන්නවා මහත්යාගේ සිතුවිල්ලක් සකස් වෙනවා සිතුවිල්ලක් සකස් වන්නේ ඒක ලෝභ සිතුවිල්ලක් තේරෙනවා නමුත් මහත්යා ඒක ලෝභ සිතුවිල්ලක් කියලා දැන් මේ දකින්නේ හිත මායයා කියලා දකින්නේ මේ නිසා මහත්යා ඒ ලෝභ සිතුවිල්ල ක්‍රියාත්මකභාවයට පත් කරනවා එතකොට මහත්යාට අකුසලයක් සිද්ධ වෙනවා මහත්යා වාඩිලා ඉන්නකොට මහත්යාට කා කෙරෙහි හරි ද්වේෂයක් සකස් වෙනවා සිතුවිල්ල තේරෙනවද ඒ සිතුවිල්ල මහත්යා මායයා හැටියට දකින්නේ නැහැ මායයා හැටියට දකින්නේ නැති නිසාම මායයායේ මහත්යායේ සිතුවිල්ල නිසා ද්වේෂය සකස් කරගෙන අකුසලයක් සිද්ධ කර ගන්න තේරෙනවා මහත්යාට මෝහ සිතුවිල්ලක් සකස් වෙනවා මෝහ සිතුවිල්ලක් කියන්නේ ආ චතුරාර්ය සත්‍ය දැක්මක් එයා තුල නැහැ චතුරාර්ය සත්‍යයෙන් බැහැර සිතුවිල්ලක් එයාට සකස් වෙනවා ඒ සකස් වෙන සිත මහත්යා නිත්‍ය වශයෙන් ගත්තොත් මහත්යා ඒ නිසා අකුසල් සිද්ධ කර ගන්න තේරෙනවා ඒ නිසා මහත්ය සකස් වෙන්නා වූ හිත බුදුරජාණන් වහන්සේ කියනවා මායයා හැටියට දකින්න කියලා එක්කො මේ හිත අකුසල් කරා අරන් යනවා එක්කො මේ මිස කුසල් කරා අරන් යනවා ඒ නිසා අපි භවයේ නැවත උපතක් කරා යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. එ නිසා මුලින්ම රූපය මායයා කියනවා. තේරෙනවද? දෙවෙනුව හිත මායයා කියනවා. පංච උපාදානස්කන්ධේ මායයා කියනවා. ඒ නිසා තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ කියනවා අර වසවත්ති දිව්‍ය තලයේ ඉන්න දිව්‍ය පුත්‍රයා මායයා කියලා. බුදුරජාණන් වහන්සේ සුගතිය කියලා හඳුන්වනකොට ඔය තුසිතේ යාමේ නිම්මාන රතේ පරිනිම්මිත වසවත්තිය තාවතින්සේ මේ මනුෂ්‍ය ලෝකයේ කියන මේවා හඳුන්වන සුගතිය කියලා. මේ සුගතියෙන් එකක් තමයි පරිනිම්මිත වසවත්තිය කියන්නේ. තේරෙනවද? ඒක තමයි මාර දිව්‍ය පුත්‍රයා ඉන්නේ. තේරෙනවද? මාර දිව්‍ය පුත්‍රයා කියන්නේ ඒකේ ඉන්න දිව්‍ය නායකයා. තේරෙනවද? වසවත්ති දිව්‍ය තලයේ තමයි මේ ලෝකයේ තියෙන දිව්‍ය තල වලින් සැපම තියෙන දිව්‍ය තලේ. ඒ වස් ඒ දිව්‍ය තලයට අපේ අවුරුදු 2000ක් තමයි එක දවසක්. තේරෙනවද? අපේ අවුරුදු 2000ක් කියන්නේ ඒගොල්ලන්ට තාම එක දවසයි. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2600ක් ගත වුණා කියන්නේ තාම මේගොල්ලන්ට දවස් 1යි කාලක්වත් ගිහිල්ලා තාම ගෙවිලා නැහැ. දවස් 1යි කාලක් ගෙවිලා නැහැ. ඒ තරම් මේගොල්ලන්ගේ සැපේ දීර්ඝයි. තේරෙනවද? ඒ ඇයි මේගොල්ලෝ ඒ තරම් පෙර ජීවිතේ පින් කළා? තේරෙනවද? ඒ පිනේ බලය තමයි මායයා කියලා කියන්නේ. තේරෙනවද? ඉතින් මේ මායයා කියන කෙනා මේ පිනේ ලබන සැපේ නිසා මෙයා ධර්මයට කැමති නැහැ. එයා නිවන් අවබෝධය පිණිස කියන ධර්මකට එහෙම නැත්නම් නිස්සරණය කියන ධර්මකට එයා කවදාකවත් කැමති නැහැ. ඒ නිසා එයාට ඕනේ කාමයේ තුලම ජීවත් වෙන්න. කාමයේ තුලම කාමයේම ලෝකයේ තුල ඇති කරන්නයි ඕනේ. තේරෙනවද? නමුත් එයා අප්‍රමාණ පිනෙන් පිරිච්ච කෙනෙක්. තේරෙනවද? දැන් අපි කියමු මේ ලංකාවේ ඉන්න ප්‍රකෝටිපති පවුලක කෙනෙක් ගන්නකෝ. ඒ ප්‍රකෝටිපති පවුලක ඒ දරුවෙක් ඒ ලෝකේ ඒ පවුල ඉපදෙන්නේ කුමක් නිසාද? පින නිසා. නේද? නමුත් එයා ඒ පවුලේ ඉපදුනාට පස්සේ එයා කාමයන්ට වැටුනොත් එයා කවදාකවත් ධර්මයට කැමති නැහැ. නමුත් එයා එතන ඉපදුනේ පින නිසා. තේන්න. නමුත් දැන් එයා පිනට කැමති නැහැ. එයාට ඕනේ කාමයන් තුල තව තව කාමයන් තුල සන්තර්ප වෙනින් ඉස්සරහට යන්න. මායයා කියන්නේත් එහෙම කෙනෙක්. එයාගේ පිනේ බලවත්භාවය නිසා එයාට අකුසලයේ ප්‍රකට වෙන්නේ නැහැ. අකුසලයේ ප්‍රකට වෙන්නේ නැහැ. දැන් මායයා බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවෙ ඇවිල්ලා අප්‍රමාණ බාධ කරනවා. පිරිනිවන් පාන්න ආවි සංස්කාරය අත්හරින වෙලාවේ බල කරනවා පිරිනිවන් පාන්න කියලා. ඒ වගේ අප්‍රමාණ අවස්ථාවන් වලදී රහතන් වහන්සේලාට මායයා පීඩා කරනවා මුගලන් මහරහතන් වහන්සේගේ කුසට එක වෙලාවක් මායයා රින්දෙනවා. ඒසා බලවත් අකුසල් කරලත් මායයාට අකුසලයේ ප්‍රකට විපාකයක් එන්නේ නැහැ. ඇයි විපාකයක් එන්නේ නැත්තේ? යාගේ පින බලවත්. පින බලවත් නිසා අකුසලයේ විපාකයේ පිණිස එන්නේ නැහැ. ඒකයි පින කියන්නේ ගින්දරක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද අකුසලයේ ප්‍රකට වෙන්නේ නැහැ. අකුසලයේ මතු කරලා පෙන්නන්නේ නැහැ. ඒ නිසා එයාට නිවැරදි වෙන්න බෑ. ඒ නිසා මාරයා උච්චර දේවල් බුදුරජාන් වහන්සේ උදෙසා සිද්ධ කළත් මාරයාට ඒවැ අකුසලයේ මතු වෙන්නේ. නමුත් මාරයා යම් දවසක ඔය පින පිරිහිලා සතර අපායට වැටුණාට පස්සේ සතර අපායට කල්ප ගාන දිගයි. තේන්නද? ඔය වසවර්ති දිව්‍ය පුත්‍රයා සතර අපායට වැටෙනවා. වැටිලා යා කල්ප ගානක් සතර අපායේ නිරේ දුක් විඳිනවා අනාගතයේදී පින ඉවරනාට පස්සේ. තේන්නද?
මෙන්න මේ මාර්යා ජීවමාන චරිතය සංකල්පයක් නෙමෙයි. සංකල්පයක් නෙමෙයි ජීවමාන චරිතය. සක්‍රයා කියන්නේ ජීවමාන චරිතයක් නම් සතරවරන් දියෝ කියන්නේ ජීවමාන චරිතයක් නම් මාර්යා කියන්නේ දිව්‍යමාන චරිතයක්. නමුත් මේ වසවර්ති දිව්‍ය පුත්‍රයා කවදාකවත් ගිහි පින්වතුන්ලා ළඟට අපේ ළඟට එන්නේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේලා ළඟට එහෙම නැත්නම් රහතන් වහන්සේලා වෙන්න අවස්ථාවල දෙවෙනි අවස්ථාවල තමයි එයා පල්ලෙහාට බහින්නේ. එතකන් එයා එන්නේ නැහැ. තේරෙනවද? එයාට මාර සේනාවක් ඉන්නවා පිරිවරක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තේරෙනවද? ඒ මාර පිරිවර වගේ මෙයාට තණ්හා රති රගා කියලා දුවරු තුන් දෙනෙක් ඉන්නවා. මේ තුන් දෙනාම දිව්‍යාංගනාව. තේරෙනවද? මේ තුන් දෙනාම දිව්‍යාංගනාව. ඉතින් මේගොල්ලෝ තමයි ඉස්සෙල්ලාම මේ දැන් කෙනෙක් අපි කියමු මහත්යා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වීරයෙන් මේ මාර්ගය තුල ගමන් කරනවා කියලා. ගමන් කරනකොට මාරයා දකින්න මේ අනිවාර්යම චතුරාර්ය සත්‍ය අවබෝධ මහත්යා අවබෝධ කරගන්නවා කියලා. එහෙම වෙලාවට තමයි මාරයා ඇවිල්ලා පීඩා කරන්නේ. නමුත් මාරයා එන්නේ ඉස්සෙල්ලා මාර සේනාවේ වුණා, මාර දූතියේ වුණා. මේ අයට ඕනෑම වෙස්යක් ගන්න පුළුවන්. එයාට ඕනනම් කුළුහරක් මීමෙක්ගේ වෙස්ය ගන්න, එයාට ඒ වෙලාවේ වෙස්ය ගන්න පුළුවන්. එයාට නැත්තම් වයසක වයෝවෘද කාන්තාවක් වවට පත් වෙලා වෙස්යක් ගන්න ඕන නම් එයාට එවැනි වෙස්යක් ගන්න ඒගොල්ලන්ට ඒ ශක්තිය තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් ඒගොල්ලෝ ඇවිල්ලා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනේ ස්වාමීන් වහන්සේලාට පීඩා කරන අවස්ථා තියෙනවා. එන සමහත්ව මාර්යා කියන්නේ සංකල්පය නෙමෙයි. මාර්යා කියන්නේ ජීවමාන චරිතය. ඒ ජීවමාන චරිතය මේ මොහොතේ ලෝකයේ තුල ජීවමාන ඉන්නවා. නමුත් ඊළඟට බුදුරජාණන් වහන්සේ මුලින් කිව්වේ එකයි, සිත කියන්නේ මාර්යා. රූපය කියන්නේ මාර්යා. ඒ දෙක මාර්යා. මොකද මේ දෙක නිසායි අපි අකුසල් සිද්ධ කරගන්නේ. මහත්යා මෙච්චර ජීවිතෙන් යම් අකුසලයක් සිද්ධ කර වෙලා තිනවා නම් ඒ රූපයක් නිසාමනේ. මහත්යා යම් මොහතක ද්වේෂයක් සකස් කරගත්ත නම් ඒ බාහිර රූපය නිසාම. මොකද මහත්යයි රූපය මාර්ය හැටියට දැක්කේ නැහැ නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ওই කාරණා තුන මහත්ය මාර්ය හැටියට දේශනා කරනවා. ඒ පළවෙනි කාරණේ රූපය, දෙවෙනි කාරණේ පංච උපාදානස්කන්ධය, ඒ කියන්නේ රූපයත් එතෙන්ට අදාළයි. තුන්වෙනි කාරණේ ওই වසවත්ති දිව්‍ය තලයේ ඉන්න දිව්‍ය පුත්‍රයා. ඒ නිසා මහත්ය මේ දැක්ම අපි තුල තියෙනවා. අපි මේ විශ්වාසය මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය. බුදුරජාණන් වහන්සේ අත්දැකීම් ලැබලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මේ උතුම් සමාධිය තුලින් මේවා දැකලා උන්වහන්සේ දේශනා කළා වූ ධර්මය. නමුත් ඔය දැන් සමාජයේ සමහර අයගේ මතයක් තියෙනවා මේක සංකල්පයක් හිතෙන්ම වවාගත්ත දෙයක් කියලා. නෑ, මායාවක් කියන්නේ ජීවමාන චරිතයක් මහත්ය. නමුත් මහත්යා මේ ජීවිතේ පැවිදි භාවයට පත් වෙලා මහත්යා වීරයෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළ මහත්යා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ලං වුණොත් මහත්යාට ඒ ජීවමාන මායාව දකින්න පුළුවන්. එතෙක් යා අපිට එන්නේ නැහැ. තේරෙනවා? ඉතින් මාත්‍යෝ ඒ හින්දා ඒක සංකල්පයක් කියන කාරණයෙන් බැහැර වෙන්න ඕනේ. මාර්යා කියන්නේ ජීවමාන චරිතයක්. එහෙම තමයි. මොකද එහෙම අපි හිතන්නේ නැත්නම් අපි සද්ධාවේ බැහැරට යනවා. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙයක් අපි පිළිගන්නේ නැහැ කියන තැන. ඉතින් හොඳටම සාධාරණව අපිට පේනවනේ හිත කියන්නේ මාර්යා කියලා අපිට පේනවා. මාත්‍යාගේ සිතුවිල්ලක් සකස් වුණොත් ඒක ද්වේෂයක් නම් මහත්යෝ ඒ ද්වේෂය නිසා අකුසලයක් වෙනවා කියලා මහත්යා දන්නවා. එහෙනම් ඒ මාර්යා. හිත මාර්යා. ඒ ආවේ ඔබට අකුසලයක් සිද්ධ කරලා දෙන්න. එතකොට ඇයි අකුසලේ මේ සිත සකස් වුණේ කුමක් ඇසුරු කරනද? රූපය ඇසුරු කරන කවුරු හෝ රූපය. එහෙනම් රූපය මායයා, අපි රූපය මායයා හැටියට දැක්කේ නැහැ. ඉතින් ඒකයි බුදුරජාණන්ස් බොහොම පැහැදිලිව බුදුරජාණන්ස් මේක දේශනා කරලා තියෙනවා. අපිට හිතන්න ගත්තොත් ඇත්තටම රූපය මායයා නේද කියලා රූපය මායයා. එක පැත්තකින් රූපය මායයා බවට පත් වෙනවා. මොකද රූපය ජාති ජරා ව්‍යාධි මරණ වලට යටත් නිසා. ඒක නිරතුරුව විනාශභාවයට පත් වෙනවා, මැරෙනවා, මිය යනවා, කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා කියන තැන ඉඳන් එතරම් මායයා කියලා දකින්න පුළුවන්. වෙනස් වෙනවා. අපේ වසඟේ අපිට තියාගන්න බෑ. ඒ වසඟේ තියාගන්න බැරි නිසාම අපි ඒ රූපය නිසා ප්‍රමාණ දුකට වේදනාවට පත් වෙනවා. ඒක කොයි ආකාරයෙන් ගත්තත් මහත්වෝ රූපය කියන්නේ මායයා, හිත කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ මායයා, ඊළඟට බුදුරජාණන් වහන්සේ වසවත් දිව්‍යතලේ ඉන දිව්‍ය පුත්‍රයා මායයා කියලා කියනවා. ඒ නිසා අපිට ඒක පිළිගන්න වෙනවා. මොකද පිළිගන්න වෙන්නේ හිත කියන්නේ මායයා කියලා දැන් අපිට තේරෙනවා නම්, පංච උපාදානස්කන්ධය කියන්නේ රූපය කියන්නේ මායයා කියලා අපිට තේරෙනවා නම්, තුන්වෙනි කාරණේ අපිට ප්‍රතික්ෂේප කරන්න බැහැ. තුන්වෙනි කාරණේ අනිවාර්යයෙන්ම සිද්ධ විය යුත්තක්. නමුත් ඒක අපේ පියවි ඇහැට පේන්නේ නැහැ. පියවි ඇහැට පේන්නේ නැහැ. නමුත් ඒ කවදා හරි අපි ප්‍රඥාවෙන් ඇහිම දකින්න ඕනේ. නමුත් ප්‍රඥාවෙන් ඇහෙන් දකින්න නම් මහත්වෝ ඉස්සෙල්ලාම අපි මේ ධර්මය පිළිගන්න ඕනේ. එතනින් තමයි ඒක පටන් ගන්න ඕනේ. හිතන්න පුළුවන්ද? විශ්වාස කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම කියන්නේ. එහෙයි.